සුබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් අපි අද බලමු මස් මාළු මුකුත් නැතිව කොහොමද රසමලස එග් බිරියානි එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ බිරියානි එක අනිත් බිරියානි වගේම ගොඩක් රසයි. අපි දැන් බලමු මේ බිරියානි එක හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මෙතන මම අරන් තියෙනවා කීරි සම්බහාල් කිලෝ එකක ප්‍රමාණයක්. හොඳට හොදලා පිරිසිදු කරගෙන අරගන්න. ඒ වගේම බිත්තර 6ක් අරන් තියෙනවා. ඔයාලට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ගන්න පුළුවන්. රට ලුණු ලොකු ගෙඩි 3ක් ගන්න මේ විදිහට කපලා. ඒ වගේම ලොකු තක්කලි ගෙඩි 2කුත් මේ විදිහට කපලා ගන්න. අමු මිරිස් කරල් 3-4ක් අවශ්‍ය වෙනවා. අමු මිරිස් මේ විදිහට දිගට කපලා ගන්න. රම්පේ කරපිංච අවශ්‍ය වෙනවා. ඒ වගේම සුදු ලුණු ගෙඩි 3-4ක් පොඩිවට තලලා ගන්න. එනසාල් කරබු නැටි අවශ්‍ය වෙනවා. ඒ වගේම කුරුඳු පුතු 3-4ක් අවශ්‍ය වෙනවා. මෙතන මම අද අරන් තියෙන්නේ යෝගට්. ඉතින් යෝගට් 2ක ප්‍රමාණයක් අරන් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙෂරින් කප් භාගයක වගේ ප්‍රමාණයක්. මිරිස් කුඩු අපිට තේ හැඳි 3-4ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම 3-5ක් තේ හැඳි 3-4ක් අරන් තියෙනවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඒ වගේම කහ කුඩුත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මම මුලින්ම pan එකක් ලිපේ තියලා ඒකට මේ විදිහට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්තු ලුණු වලින් සාමාන්‍ය ලුණු ගෙඩි 2ක වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. මේ ලුණු ටික අපි හොඳින් බැද ගන්න ඕනේ. ලුණු ටික මේ ගානට බැඳුනට පස්සේ pan එකෙන් අයින් කරගන්න. දැන් මම ලුණු බැදගත්තු pan එකේ ඉතුරු තෙල් වලටම 3-5 තේ හැඳි 2ක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැඳක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. සාමාන්‍ය ලුණු තේ හැඳි භාගයක් වගේ ප්‍රමාණයකුත් එකතු කරගන්න. දැන් මේ ටික මම ඔක්කොම හොඳින් මේ විදිහට මික්ස් කරගන්නවා. දැන් අපිට පුළුවන් අපි තියාගත්ත බිත්තර ටික මේකට එකතු කරගන්න. බිත්තර මම මේ විදිහට පොඩ්ඩක් වටේට කපලා අරන් තියන්නේ. ඉතින් මේ බිත්තර ටික අපි විනාඩි 3-4ක් වගේ හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. බිත්තර ටික මේ විදිහට ෆ්‍රයි වුණාට පස්සේ බිත්තර ටික අපිට පුළුවන් අයින් කරගන්න. දැන් මම බිරියානි හදන සාස්පාන මේ විදිහට තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකොට ඒකට අපි තලාගත් සුදු ලුණු ටික එකතු කරගන්න. ඒ වගේම රම්පි කරපිංච, එනසාල් කරාපු නැටි ටික එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් තප්පර 20ක් විතර හොඳට ෆ්‍රයි වෙන්න අරින්න. මේ වෙලාවේදී අපිට පුළුවන් කුරුඳු පොතු ටික මේ වගේ පොඩිවට කඩලා මේකට එකතු කරගන්න. අපි කපාගත්තු අමු මිරිස් කරල් ටිකත් මේ වෙලාවේදී එකතු කරගන්න. ඊට පස්සේ අපි තියාගත්ත ඉතුරු ලුණු ටිකත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික නැවත හොඳින් මික්ස් කරගන්න. මම මේ වෙලාවේදී කපාගත්තු තක්කලි ටිකත් එකතු කරගන්නවා. තක්කලි ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඉතින් මේ වෙලාවේදී මම 3-5 තේ හැඳි 2ක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කුඩුත් තේ හැඳි 2ක වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. කහ ටිකකුත් මම එකතු කරගන්නවා. නැවත මේ ටික හොඳින් කලවම් කරගන්න. මම
මේ වෙලාවේදී තියාගත්ත යෝගට් ටික එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට මේ වෙනුවට මුදෝපු කිරි උනත් ගන්න පුළුවන්. නමුත් යෝගට් එකතු කරාම ඒකේ හොඳ රසක් තියෙනවා. ඉතින් මේ ටික මේ විදිහට හොඳින් කලවම් කරගෙන මම ඒකට ලුණු කුඩු ටික එකතු කර ගන්නවා. සාමාන්‍යයෙන් ලුණු කුඩු මම තෙහෙඳි 3ක වගේ ප්‍රමාණයක් එකතු කරගත්තා. ඉතින් ලුණු ටික එකතු කරගෙන නැවත මේ විදිහට හොඳින් කලවම් කර ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් හොදගත්තු හාල් ටික මේකට මේකතු කර ගන්න. හාල් ටිකත් නැවත හොඳින් කලවම් කර ගන්න. ඉතින් මම දැන් මේකට වතුර එකතු කරගන්න යන්නේ. සාමාන්‍යයෙන් මට වතුර ලීටරයක වගේ ප්‍රමාණයක් ගියා. ඔයාලා ගන්න හාල් එකත් එක්ක එකතු කරන වතුර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් නැවත මේ විදිහට ටිකක් කලවම් කරලා විනාඩි 20ක් වගේ මම සාමාන්‍ය ගින්දරේ උයා ගන්නවා. ඉතින් මේ තියෙන විනාඩි 20කට විතර පස්සේ දැන් හාල් ටික බාගෙට වගේ තමයි මේ වෙලාවේ තැඹිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම නැවත මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේ වෙලාවේදී බැදගත්තු ලුණු ටික මේකට එකතු කරගන්නවා. ලුණු ටිකත් බත් එකේ හොඳට මික්ස් වෙන්න මේ විදිහට හැඳිමිටෙන් කලවම් කරගෙන මේ වෙලාවේදී මම බිත්තර ටිකත් මේකටම එකතු කර ගන්නවා. බිත්තර ටික මේ විදිහට එකතු කරලා අපි මේ ටික තව විනාඩි 10ක් වගේ අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී නම් බිරියානි එක හැදිලා ඉවරයි. ඉතින් මං හදාගත්ත බිරියානි එක මම මේ විදිහට ප්ලේට් එකකට දාගත්තා. ඉතින් මේ බිරියානි එක හරිම රසයි. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. අපේ channel එකට තාම subscribe කරේ නැත්නම් අපේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න, අපේ videos වලට like කරන්න, comment කරන්න, යාළුවන්ට share කරන්න. ඉතින් මේ වගේ රසවත් රෙසිපි එකකින් අපි නැවත හමු වෙමු.